පාකිස්තාන් කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතර දෙවැනි එක්දින් තරගයේ ජය ගන්න සමත් වෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම. මේ තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ඇඩෙල් සුපිරි දක්ෂතාවය පෙන්වන්න සමත් වෙනවා. ඇඩෙල් කියන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කරන කළු ජාතික ක්‍රීඩකයෙක්. දැන් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී ප්‍රශ්නයක් නැති නිසා කණ්ඩායමේ සුදු ජාතික ක්‍රීඩකයෝ වගේම කළු ජාතික ක්‍රීඩකයනුත් එක වගේ දකින්න පුළුවන්. වර්ගභේදවාදයෙන් බැටකාපු දකුණු අප්‍රිකාවේ ක්‍රීඩකයෙක්ට වර්ණභේදවාදය මතුවෙන ආකාරයේ ඇමතීමක් කරපු පාකිස්තාන් නායක සෆ්රාස් අහමඩ්ට තරග හතරක තහනමක් පනවන්න ICC තීරණය කරලා තියෙනවා. ඒ කල්ලා කියලා කියපු එක තමයි සෆ්රාස්ට මේ විදිහට දරුණු දඬුවමක් ලැබෙන්න හේතු වුනේ. උරුදු භාෂාවෙන් සෆ්රාස් කරපු මේ ප්‍රකාශය විකට්ටුවේ මයික්‍රොෆෝනෙන් හොඳටම ඇහුන නිසා තමයි සෆ්රාස්ට වැඩ වරදින්නේ. ICC ක්‍රිකට් නීති පද්ධති ආචාර ධර්ම සංග්‍රහයේ නීතින් උල්ලංඝනය කර තිබීම නිසා පනවපු මේ නඩුව පනවන්න තීරණය ගන්න ප්‍රධානියා විදිහට හිටියේ තරගයේ තීරකයා විදිහට හිටපු රංජන් මඩුගල්ලේ. සාමාන්‍ය ක්‍රිකට් විනය ගැන දැඩි දඬුවම් දෙන තීරකයෙක් විදිහට ප්‍රසිද්ධ රංජන් තමයි දැන් ක්‍රිකට් තීරකවරුන්ගේ ප්‍රධානියා විදිහට ඉන්නේ. සෆ්රාස් මේ වරද කරලා පොදුවේ සමාව ගන්නවා. එනිසා දකුණු අප්‍රිකා නායක ෆැඩ් ඩුප්ලෙසී නම් කිව්වේ වරද පිළි අරගෙන ඇඩල්ගෙන් සමාව ගත්ත නිසා තමන්ගේ කණ්ඩායම නම් සෆ්රාස්ට සමාව දෙනවා කියලා. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයත් කියන්නේ සෆ්රාස්ට පොදුවේ සමාව ගත්ත නිසා සෆ්රාස් පාකිස්තානයට කැඳවන්න තීරණය කළාට පස්සෙත් ICC මේ වගේ ලොකු දඬුවමක් දීපු එක ගැන තමන් පුදුම වෙනවා කියලා. ඒ වගේම සෆ්රාස් කරපු වරද ගැනත් පාකිස්තාන ක්‍රිකට් ලොක්කෝ කනගාටුව ප්‍රකාශ කරලා තිබුණා. ඔයාලා හිතන්නේ රංජන් ඇතුළු බලධාරිය දුන්නු දඬුවම දරුණු වැඩි වගේද? ඔයාලගේ අදහසක් කමෙන්ට් කරන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.